මොනවද මේ දැන් තිබුණු සාකච්ඡාව සාකච්ඡාව තුළ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ දැන් රටේ පවතින තත්ත්වය අනුව මීට විසඳුමක් සෙවීම සඳහා තවත් වචනකින් කියනවනම් අලුත් ආණ්ඩුවක් හැදීම සඳහා උගතුන් විද්වතුන් සිවිල් සංවිධාන රාශියක් අද නොයෙකුත් ඒ සම්බන්ධයෙන් කරන වැඩපිළිවෙළ කෙටුම්පත් කරගෙන නොයෙකුත් සංවිධාන හැදෙනවා අපිවත් හම් වෙලා තියෙනවා. එතකොට ඒ සිවිල් සංවිධාන සහ විද්වතුන් ඒ අයගේ බලාපොරොත්තුව මේ තිබෙන ආණ්ඩුව වෙනස් කළා අලුත් ආණ්ඩුවක් සැදීම පිළිබඳවයි. ඉතින් ඒ කාර්ය කිරීමේදී අද පොදු මතයක් බවට පත්වෙලා තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකින් තමයි මේ කටයුත්ත පටන් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අද බොහෝ දෙනෙකුගේ එකඟත්වයක් ඇවිත් තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන්. ඉතින් අපිත් අද සාකච්ඡා කළා සෑහෙන වෙලාවක්. ඊළඟ මේ එන සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා පෙළගැසිලා තිබෙන විද්වතුන්ගේ සංවිධාන, ඒ වගේම සිවිල් සංවිධාන, නොයෙකුත් බහුජන සංවිධාන, ඒ සංවිධාන සියලු දෙනත් එක්ක අපිත් එකට එකතු වෙලා ඒගොල්ලන්ගේ මතයන් සහ අපේ මතයන් ඉදිරිපත් කළා. අවශ්‍ය වෙනස්කම් සංශෝධන තියෙනවා නම් ඒවා ගෙනහිල්ලා අපි එක තැනකට ගෙනහිල්ලා අපි වැඩපිළිවෙලක් අරගෙන යමු කියලා. ඉතින් මේ කරුණු කාරණා තමයි කතා කළේ. විශේෂයෙන්ම පවතින තියෙන ආණ්ඩුව වෙනස් කරන්නේ නැතුව මේ රටේ ජනතාවට අද කොහෙත්ම මේ තියෙන තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ මේ දාන එක එක පැලස්තරවලින්. ඒක නිසා ජනතාවගේ මතය ඒකයි. අපි ඒක නිසා ජනතාවත් එක්ක ඉන්නේ. ඒ අනුව අපි කියන්නේ අලුත් ආණ්ඩුවක් හැදෙන්න ඕන, වෙනසක් වෙන්න ඕන, තරුණ පිරිස්සලට විශේෂයෙන්ම වගකීම් දෙන්න ඕන, ආණ්ඩුවක තිබිය යුතු ව්‍යුහය වෙනස් වෙන්න ඕන. මේ සුමානකට දෙහකට කැමති උරුපත් කරනවා, එක එක විදිහට තනතුරු දෙනවා. මේවා සම්පූර්ණ රට කඩාවැටෙන තත්ත්වයන්. ඒක නිසා මේ සියලු දේවල් පිළිබඳව යම් කිසි විවස්ථාපිත නීතිමය තත්ත්වයක් අපි ඇතිකරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් තමයි අපි දැනුත් සාකච්ඡා කළේ. හොඳයි. IMF ලබාගැනීම සඳහා නිලධාරීන් එක්ක දින සාකච්ඡාවක් තිබ්බා. ඔබතුමා හිතන්නේ මොකද මේ දීද? මොනවද තත්ත්වයක් උදා වෙයිද? කියන්න බැහැ. ඉතින් මොකද රටේ තත්ත්වය අනුව ඉතින් IMF එකේ අපිට උදව් කරනවා නම් හොඳයි. මේ අපි හිතන්නේ ජනතාවගේ පැත්තෙන්, ආණ්ඩුව පැත්තෙන් නෙවෙයි. ඉතින් IMF එක මොනවා හරි උදව් කරනවා නම් හොඳයි. මේ ජනතාවට ඇති වෙලා තියෙන පීඩාකාරී තත්ත්වය තුළ ඉතින් තවම අපිට හරි තොරතුරක් නැහැ මොකද්ද වුණේ කියලා. රාජ්‍ය සේවය අඩපණ කරලා මේ තත්ත්වයට විසඳුමක් ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම බැහැ. ඉතින් හරි කනගාටුයි. රාජ්‍ය සේවයේ මේ දැන් තත් වෙලා තියෙන තත්ත්වයේ ඉතින් රාජ්‍ය සේවය විතරක් නෙමෙයි, පෞද්ගලික අංශය, ව්‍යාපාරික අංශය, ගොවියා, කම්කරුවා, මේ සෑම කෙනෙක්ම අද මම හිතන්නේ බරපතල දුක් වේදනාවල ඉන්න පිරිසක් තමයි ගොවි ජනතාව. පොහොර නැහැ, ඩීසල් නැහැ, වැඩ කරන්න විදියක් නැහැ, සම්පූර්ණ ආර්ථිකය කඩාහැරිලා. ඉතින් ඒ වගේ තමයි කර්මාන්තශාලා සහ අනික් රාජ්‍යාංශවලත් ඉන්නේ. ඇත්තටම වැඩ කරන සාමාන්‍ය ජනතාව ඉන්නේ. ඉතින් මේ හැම කෙනෙක්ම විශාල ව්‍යාකූල තත්ත්වයක තමයි සිටින්නේ. ඔව් ඔව් නෑ. ඉතින් අපි ඇත්තෙන්ම මේ රශියාවෙන් හරි කොහෙන් හරි ලෝකයේ රටකින් මේ වෙලාවේ අපිට තෙල් ගෑස් ලැබෙනවා නම් ඉතාම හොඳ දෙයක්.
ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රුසියාව සමගත් අපි පොඩි සාකච්ඡාවක් ඒ සඳහා ආරම්භ කරන්න. ඒ වගේ නේ ඉතින් කියන්න බෑ. දැන් අද තියෙන්නේ තනතුරු වල ප්‍රශ්නේ නෙවෙයි, රටේ මිනිස්සුන්ගේ බඩගින්න ගැන ප්‍රශ්නේ. ඒක නිසා ජනතාව වැටලා තියෙන පීඩාකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම එකතු වෙලා ඒක වැඩපිළිවෙලකට යෑමේ අවශ්‍යතාවයයි අපි දකින්නේ. බොහොම ස්තුතියි. අගමැතිතුමාද? අගමැතිතුමායි මායි එකට වැඩ කළා තියෙනවානේ. ඒකෙන් හින්දා මම හොඳට දන්නවා ඒ ගැන. ඕන්නේ දැන් ඉස්සේ කතා